මම අද ගියා දමිතා වේරත්න රංගන ශිල්පිනිය බලන්න කොටුව පොලිස් මුලස්ථානයේ. එතුමිය පොදු ජන මේ ආණ්ඩුවට පෙන්වන්න බෑනේ මේ කලාකරුවන් තරුණ තරුණියන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය පෙන්වන්න බෑනේ. ඇයි මෙහෙම මම කෑකෝ ගහන්න එපා. මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ බොහොම කාරුණිකව මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නතර කරන්න. ඔහොම කර කර කොහොමද කියන්නේ එකතු වෙලා වැඩ කරන්න කොහොමද කියන්නේ මම හිතන්නේ මේ ඔය කෑකෝ ගහන අයට වැඩිය පොඩ්ඩක් වැඩිපුර බුද්ධියක් ඔබතුමාට තියෙන අපේ සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමාට මේ ඔය කෑ ගහන අත්තොත් කියන්නේ මේ රටේ මන්ද පෝෂණ ප්‍රශ්න නැහැ කියන කට්ටියනේ අදි පෝෂණය පෙළ නැත්ත තමයි ඔය කෑ ගහන්නේ ඉතින් මම ඉල්ලීමක් කරනවා අපේ සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමාගෙන් කරුණා කරලා කොහොමම මේ අපේ ආරක්ෂක අංශයට කතා කරලා මේ දඩේම නතර කරන්න. කවදද නැතුව නාමල් රාජපක්ෂ මහත්මයාත් කෑ ගහනවා. මොකද දන්නේ නැහැ. දමිතා වේරත්න මම කතා කරන්නේ දමිතා වේරත්න මැතිණිය වෙනුවෙන්. මොකද ඔබතුමා කෑ ගහන්නේ? යම් කිසි කෙනෙක් වරද්දක් කළා තියෙනවා නම් පවත්නා නීතියට අනුව ඔය ඇයට දඩුවම් ලබා දිය යුතුයි. ඒ වගේම පරීක්ෂණ කටයුතු වල සහයෝගය දෙන්න ඕනේ ගරු විපක්ෂ නායකතුමනි. ඒ වගේම තමයි ඔබතුමා දන්නවා මේ කාල සීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් ඝාතනය වුණා. ඒ වගේම රටේ දේපොළ විශාල ප්‍රමාණයක් විනාශ වුණා. පරීක්ෂණ කිරීම පිළිබඳව අපි කිසි කෙනෙක්ට ගැටලුවක් තියෙන බෑ ගරු විපක්ෂ නායකතුමනි. කිසිම වරද්දක් කළා නැත්නම් අධිකරණයක එතුමාට එතුමිට සාධාරණයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එතුමිට විතරක් නෙවෙයි අපි සිළු දෙනාම මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය විශ්වාස කරනවා. වරද්දක් කළා තියෙනවා නම් ඒ අයව ආරක්ෂා කරන්න මම හිතන්නේ විපක්ෂ නායකතුමාවත් අපුවත් ඉදිරිපත් නොවිය යුතුයි. මම හිතන්නේ මගේ ඉදිරිපත් වීම ඉදිරිපත් නොවීම තීන්දුව කරන්නේ රාජපක්ෂ පවුල නෙවෙයි. හරි. ඒ නාමල් රාජපක්ෂ මැතිතුමාවත් නෙවෙයි. හැබැයි ප්‍රචණ්ඩත්වය ගැන උප්පැන්න දෙන්න පුළුවන් හොඳම කණ්ඩායම කවුද කියන එක හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. විශේෂයෙන්ම අපේ රටේ දැන් ජාත්‍යන්තර සහයෝගය ඉල්ලන අවස්ථාවක්. දැන් මානව හිමිකම් කවුන්සිල ජිනීවාවල පවත්වන අවස්ථාවක්. ඒක නොතකා දැන් මේ දිගින් දෙකට රාජ්‍ය මැරයින් විසින් මේ කටයුත්ත කරන්නේ ඒ වගේම තමයි මැයි නම් වෙන්දා සිද්ධියට සාධාරණයක් වෙන්නේ නැතුව ඒ මැයි නම් වෙන්දා උදේ වෙච්ච දේ ගැන කටයුතු නොකර මේ දිගින් දෙකට මර්ධනය කිරීම පිළිබඳව අපේ දැඩි අප්‍රසාදයේ තියෙනවා. එක කාරණාවක් සිහිපත් කරන්න ඕනේ එතුමිය ඊයේ මාධ්‍ය හැමෝම මේ දේශීය විෂපාට කතා කරපු විදිය. එතුමිය විශේෂයෙන්ම මේ භාෂාව පිළිබඳව දැනුවත් කරන්න ඕන මොකද මේ දේශීය විෂපාම හොරු ගානට දේශීය විෂපාම නින්දිත විදියට හැසිරෙන විදියයි එතුමිය ඊයේ මාධ්‍ය ප්‍රකාශ කරේ. මේ වෙලාවේදී විපක්ෂ නායකතුමා පුදුම කනගාටුවකින් ආවේගයකින් දමිතා වේරත්න මහත්මිය ගැන කතා කරා. එහෙම වෙන්න ඕනි මොකද එතුමිට ඒ ආදරය තියෙන්න ඕනි මම දන්නවා. කුමාරසිංහ මන්ත්‍රීතුමා කිව්වා විදියට ඔබතුමාලට බැන්නේ කාලකන්ණි කියලා. ඊයේ මාධ්‍ය තුල ඔබතුමා කියනවා වගේ එතුමියට මානව හිමිකම් කඩවිරීමක් සිද්ධ වෙලා තියෙනවා නම් එතුමියට පුළුවන් ඒකත් නීතියට ගෙනියන්න. අපි ඉඩ දෙන්න ඕනේ. මෛත්‍රී නමෙන්ද විතරක් මේ මන්ත්‍රීතුමා මාර්තු 31 වෙනිදා ඉඳන් ඇති වෙච්ච කරුණු කාරණා පිළිබඳව නීතිය හා සාමය ස්ථාපිත කරන්න ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට ඒ වගේම ඒ නීතිය හා සාමය කඩ කරපු සියලු දෙනාට ඕනම තරාතිරමක කෙනෙකුට ඔබතුමාලා උලුප්පන් හදනවා රාජ්‍ය ත්‍රස්තවාදී කියලා. නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනකොට ඒක රාජ්‍ය ත්‍රස්තවාදයක් වෙන්නේ කොහොමද?